තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතු අරහතු ගෞතම නම්මෝ මාගේ බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු 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 උදෙතුන් ලෝකා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය අපි හැම දෙනාම ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සම්බුද්ධ පූජාව පූජා කරගෙන මහා සංඝරත්නයට දානය පූජා කරගෙන දුර්ලභව ලැබෙච්ච මනුස්ස ජීවිතේ අපිට දුර්ලභ අවස්ථාවක් උදා වුණා දානේ නැමැති කුසල සම්පත්තිය සංසාර ගමනේ පුරා ගන්න. ඒ නිසා සතුටු වෙන්න ඕනේ අද උදෑසනින්ම තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කරගත්ත මුදලක් වියපහදම් කරගෙන ඒක දානයක් බවට සකස් කරගෙන උදේ පාන්දරින්ම ආරණ්‍ය සේනාසනයට ගෙනල්ලා ඒකේ අග්‍රම කොටස ලෝතුරා බුදුරජාණන් වහන්සේට බෙදා වෙන් කරගෙන සුගන්ධ කුටියේ ආසන මස්තකයේ තැන්පත් කරගෙන ඉතාම ලස්සනට අපි සම්බුද්ධ පූජාව පූජා කරගෙන දැන් සෙසුභාගේ මහා සංඝරත්නයට දානේ පූජා කරගෙන අවසාන මොහොතේ තමන් මේ කරගත්තා වූ උතුම් කුසල කර්මයේ අවසානම සම්දිස්ථානයේ තමයි තමන්ට බණපදයක් ශ්‍රවණය කරලා ඒ කරගත්ත පින් කාට කාටත් අනුමෝදන් කරලා තවත් තමන්ගේ පින වැඩි කරගන්න. ඉතින් පින්වතුනි ජීවිතයක් හම්බ වුණේ මේ හැමදාම කරන කටයුතු ටික කර කර ඉන්න නෙවෙයි. අපි හැමදාම සංසාරේ පුරාවටම කළේ දරුවෝ හැදුවා, ගෙවල් හැදුවා, රස්සාවල් කරා, ඉගෙන ගත්තා, හම්බ කරා, රණ්ඩු වුණා, යාළු වුණා, ඊට පස්සේ වයසට ගියා, ලෙඩ වුණා, මැරිලා ගියා. ඕක තමයි අපි හැමදාම එදත් පෙරේ අදත් කරන්නේ හෙටත් කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකව අවබෝධ කරගන්න කියලා. මේ ලෙඩ වෙන එක අවබෝධ කරන්න, වයසට යන එක අවබෝධ කරන්න, හිතට හැම මොහොතකම එන රාග දේශ මොහ කියන දේවල් අවබෝධ කරගෙන ඒ දේවල් වලින් අයින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුළු සංසාරයෙන්ම නිදහස් වෙලා නිවිලම යන්න පුළුවන් මාර්ගයක් බුදුරජාණන් දේශනා කළා. ඉතින් ඒක අවබෝධ කරගන්න ලොකු පිනක් තියෙනවා ජීවිතේ. ඒ වගේම නිතර හුරු කරන්න ඕනේ. දරුවෙකුට නමක් තිබ්බට පස්සේ අවුරුද්දකට එක වතාවක් නම කිව්වොත් ඒ ළමයට දැනෙයිද? ළමයෙකුට නමක් තියෙනවා. අවුරුද්දට සැරයක් විතර නම කතා කරනවා. ඒ ළමයට තේරෙන්නේ නැහැ නේද? අන්න ඒ වගේ තමයි මේ ඉඳලා හිටලා බැහැ මේක නිතරම සද්ධර්මයත් එක්ක ජීවත් වෙන්න ඕනේ. සද්ධර්මයත් එක්ක ජීවත් වෙනකොට තමයි තමන්ගේ හිතට දැනෙන්නේ අනේ අපිටත් මේ සංසාර ගමන මොකද්ද කියලා තේරුම් ගන්න. දැන් බලන්නකො බාහිර ලෝකෙ ගත්තාම අපි කාටවත් කරදරයක් නැහැ. පාඩුවේ ඉන්නේ. නමුත් පාඩුවේ හිටියත් ඔන්න අපිට කරදර වෙනවා. ඒතර ඒ කරදර වලින් මිදෙන්න තියෙන එකම මාවත තමයි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා පිනක් දහමක් කරගන්න එක. හැබැයි පින් කරන්න මාර්ගය හැදෙන්නේ නැහැ. තමන් පිනක් කරන්න හදනකොට, පිනක් කරගන්න ඕනේ කියලා හිතනකොට කොහෙන් හරි බාධක එනවා. ඒකනේ දුරකථන නාද වෙනවා. එහෙම නැත්නම් ශබ්ද බද්ද වෙනවා. එහෙම නැත්නම් කොහෙවත් ඉන්න සතෙක් හරි කුලප්පු වෙනවා. එහෙම නැත්නම් මේ ළඟ හොඳට ඉන්න ළමයාත් කුලප්පු වෙනවා. ඊට පස්සේ අර හිත එහෙම හේදුනකොට අර බන කනේ වැදිලා යනවා. ආන්න එක තමයි බාධක කියලා කියන්නේ. ඔන්න ඔක තේරුම් ගන්න. ඊළඟට තමයි දැන් අපි පිනක් දහමක් කරන ජය බෝධින් වහන්සේ වේවා, විහාර මන්දිරයක් වේවා, දානශාලාවක්, ඒ කොතනක බැලුවත් අපිට නිතරම තියෙන හිත්‍රිදවීම් තමයි. ඒකත් මාරාවේශයක්. දැන් බුදුරජාණන් වැඩේ ඉන්න කාලේ මතකන එක ස්වාමීන් වහන්සේ කෙනෙක් බොමලුව බොහෝම ලස්සනට අමදව්වා. අමදලා ඉඳලා තියන්න හදනකොට ආයෙත් තිබ්බා වගේම බොමලුව හැදි වෙලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ආයෙත් ඉවසා දරාගෙන ආයෙත් බොහොම ලස්සනට ඇමදුවා. ඒ අමදලා ඉවර වෙනකොට අර බෝමලුව වටේම කොරෙක් ගිහිල්ලා. කොරෙක් කියන්නේ ඇවිදින්න බැරි මිනිස්සෙයි. අර බෝමලුව හැම තැනම ඉරි ඇඳලා විනාශ කරලා. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මම මෙච්චර මේ ගමට පින්නපාතේ වඩිනවා. මම එක ගෙදරකවත් දැකලා නැහැනේ මෙහෙම මිනිස්සෙක් ඉන්නවා. මම කවදාවත් මට මොන ගහෙලත් නැහැනේ. මම මෙච්චර කාලයක් පින්නපාතේ ගිහිල්ලත් මම කොරෙක් දැකලා නැහැ. හැබැයි මේ බෝමලුව මේනම් මාරයම තමයි කියලා අන්න තමන් තේරුම් ගත්තා. අන්න බුද්ධිය. ඊට පස්සේ කිව්වා ඔබ ඔය මොන දේ කරත් උඹට බෑනේ බුදුරජාණන් වහන්සේ මවන්න කිව්වා. එයා සාමාන්‍ය මේ ලෝකේ වසන් කරගෙන ඉන්නේ ඔබත් වසන් කරගෙන ඉන්නේ. ඔබ හැම මොහොතකම එයාට වසඟ වෙලා ඉන්නේ. ඒකයි ඔබ අතින් පෞරස් වෙන්නේ. ඊට පස්සේ අහසේ මැව්වා බුදුරජාණන් වහන්සේගේ රූපේ. භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් දෙසිස් මහා පුරුෂ ලක්ෂණේ රූපෙන් මවා ගන්න බෑ.
කොහොම නමුත් බුදුරජාණන් වහන්සේගේ රූපෙම වුණා. ඒක දිහා බලාගෙන බුදුගුණ සිහි කරා. කවුද? අර උතුම් භික්ෂුන් වහන්සේ. ඒ බුදුගුණ සිහි කරනකොට කොච්චරද කියනනම් පිම්බලේ මහරහත් ඵලයෙන් නිවිසනසුනා බෝධි මණ්ඩපෙ. අනේ සාදු සාදු, ඔයත් සාදු කියන්නත මම හරි සාදු කියනවා. මොකද ඒ තරම් උතුම් අවස්ථාවක් ඒ ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ ඉදිරිපිට මාර්යාව පරාජය කරපු තවත් එක් ශ්‍රේෂ්ඨ උත්තමයි. ඊට පස්සේ අවසානයේ අනේ ඔබ මාව රැවැත්තුවා නේද කියලා ගියා යන්න. එතකොට මේ වගේ තමන්ගේ ජීවිතේට එන්න පුළුවන්. කරදර බාධක එන්න පුළුවන්. එතනදී තමන් මේක ධර්මයක් එක්ක සසඳ ගන්න ඕනේ. රැකියාවක් කරනකොට, ගෙදර දොරේ ඉන්නකොට, කසාද ජීවිතයක්, පවුල් ජීවිතේ මේ හැම දෙයකදීම තමන්ට බාධක එන්න පුළුවන්. ඊළඟට තමයි විශේෂයෙන් දැන් මේ අද සමාජයේ දරුවෝ විවාහ කරගෙනවනේ. එතකොට දැන් අපි ළඟට ආපුවාම අපි පිරිත් නූල බැඳලා මුරුම් ගත්තේ තියලා රුපියල් 10,000 කඩාගෙන පිරිකර ටිකුත් කඩාගෙන මොඩියෝ කරලා යවන්නත් පුළුවන්. නමුත් ඒක නෙවෙයි වෙන්න ඕනේ. ඒ දරුවන්ට විභාගයක් ලියන්නේ අහිංසක දෙමව්පියෝ දුක් මහන්සි වෙලා බඩට නොකා ඒ දරුවෝ යහපත උදා කරන්නේ දරුවන්ගේ අපි විඳපු දුකේ දරුවෝ විඳින්න එපා කියන තැනනේ නේද? එතකොට ඒකට හරියටම වැඩේ කරන්න නම් ඒ දරුවෝ දහමට වෙන කරන්න ඕනේ. අඩුම තරමේ සුමානකර සරයක් ඇවිල්ලා ජයශ්‍රී මහ බෝධින් වහන්සේව අමදලා පහනක් පත්තු කරලා මල් ටිකක් පූජා කරලා පැන් පාත්‍රයක් පූජා කරලා සුගන්ධ කුටිය අමදලා එතකොට මෙන්න මේ වගේ සුමානකර සරයක් ඔත්තේ විභාග කාල පරාසය තුළ ඒ දේවල් කරගන්න ඕනේ. එහෙම කරගෙන ජයශ්‍රී මහ බෝධින් වහන්සේ කියලා කියන්නේ ප්‍රඥාවට කියන නම. බෝධිය කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ බෝධිය කියලා කියන්නේ ඥානෙ නැත්තම් අවබෝධය. එතකොට ඒ අවබෝධය ලබා ගන්න නම් අවබෝධය දෙන කෙනාට දෙමෝපියන්ගේ ආශිර්වාදය නැතුව කිසිම දෙයක් කරාට හරියන්නේ නැහැ. දැන් කසාද ජීවිතයක් වුණත් අපි දෙන්න පණට පණ ආදරේ වා නැත්තම් මම මැරෙනවා කියලා මෝඩ වචන කියාගෙන දෙන්නේ දෙමෝපියන්ගේ ආශිර්වාදය නැතුව යන්න බලන්න කිසි දවසක හරියන්නේ නැහැ. ඔහේ අර යන්නම් වාලේ යාවි. හැබැයි ගිනි ගොඩක් ඇතුළේ ඉන්නේ. අන්න ඒ වගේ අපිට ඥානය ඕනේ නම් ඥානය ලබන්න නම් අපි කාටද උපස්ථාන කරන්න ඕනේ? ජයශ්‍රී මහ බෝධින් වහන්සේට. අන්න එතකොට ඒ ඥානය අපිට ලැබෙනවා. දැන් සමහර බෝධින් වහන්සේ ගිහිලා කොඩිය එල්ලනවා මන්ද කළා තියෙනවා. බෞද්ධ කොඩියම ගොන් ගෑනු කෙනෙක් ගහලා තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව මගේ දුවට ලැබේවා කියලා. ඉතින් මම දැක්කනම් මූණ කොඩියෙන් වහලා දානවා මේ ඒ තරම් බෞද්ධ කොඩිය ලියලා තියෙන. ඉතින් මුන්ට විභාගයක් තියා මං හිතන්නේ සාමාන්‍ය ජීවිතයවත් හරියන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාව බෞද්ධ කොඩිය කියන්නේ. ඒ වගේ මේ මං හිතන්නේ මේ ලෝකේ අනවබෝධයෙන් ජීවත් වෙන පිරිස අතර ගත්තම මේ බෞද්ධය පළවෙනි තැනද කියලා හිතෙනවා. හරියම මෝඩ වැඩ කරනවා. ඒක ඉතින් අර අන්නේ කර නොදැනුවත්කමවත් නෙවෙයි හිතන්න බැරිකම මං හිතන්නේ. අන්න එතකොට ඒ වගේ කටයුතු කරගන්න. එතකොට අපි මොන දේ කරත් දැන් සම්බුද්ධ පූජාවක් තිබ්බත් ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට මම දාන ටිකක් දායකයෙක්ගෙන් පිළිගත්තත් මේ වැඩ පිළිවෙල පිළිවෙලට කරන්නේ. මේ මිනිස්සුන්ට හරියට සම්බුද්ධ පූජාව තියවලා ඊට පස්සේ දාන ටික පිළි අරගෙන මේ මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ නුඹලා යන ගමන මේක. මේකෙන් පොඩ්ඩක් අත්මිදියල්ලා අන්න බණ ටිකක් කියලා දීලා ඊට පස්සේ පින් අනුමෝදන් කළද ඒක තමයි මේ ලෝකේ මහා සංඝරත්නය කරන්නේ. එතකොට ඒක හරියට වුණාට මිනිස්සු ඒකට සම්බන්ධ වෙන්නේ. දැන් සමහරට අපි බලහත්කාරයෙන් එකතු කරලා බණ කියන්න වෙලා තියෙනවා. ඒ තලමට මොකක් හරි මාරාවේදයක් ඔළුවට කඩා ගන්න එක ඒ මිනිස්සුන්ගේ වරදක් නෙවෙයි. මේ ලෝකේ හැටි වහිනකොට මහ පොළොව තෙමෙනවද නැද්ද? තෙමෙනවා. පායනකොට මහ පොළොව වේලෙනවද නැද්ද? වේලෙනවා. එහෙනම් සංසාර දුකෙන් නිදහස් වෙන්න ඔබ බලන්න. අද ඉඳලා හිතන්න ආ මං සංසාරයෙන් එතර වෙන්න ඕන කියලා ඔබ තමාට අතපයත් කැඩි. අතපයත් කැඩලා එක්තැන් කරලා ඇඳට දායි මාස 3-4කට. හැබැයි අපාය යන්න ඕන කියලා වැඩ කරන්න බලන්න. පටන් ගත්ත තැන ඉඳලම තියෙනවා අපාය යන්න. ඕක තමයි ධර්මතාවය. එතකොට මේ අද කාලේ ඉන්න මේ බෞද්ධ දරුවෝ හරි මොන දරුවෝ හරි කමන්නේ විභාගයක් ලියනවන පාස් වෙනවන ඇත්තට මේ ළමයි ඉස්සල්ලාම පේ වෙන්න ඕනේ. පේ වෙනවා කියලා කියන්නේ ඔය දුරකථන වලින් අයින් වෙලා ඒ වගේම තමයි රෑ 10 වෙනකොට නිින්දට ගිහිල්ලා පාන්දර 3000ක් බුදුන් බුදු වෙන මොහොත මොකද්ද? පාන්දර 3:05 අතර. මේ වෙලාවට ඕනම කෙනෙක් නැගිටලා මූණකට හොදලා බුදුන් වැඳලා තමන්ගේ හිතේ යම් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ දේ සිහි කරන්නකෝ. ඊළඟට තමයි මූණකට හොදගෙන ඒ වෙලාවට ඉඳගෙන ඇස් දෙක පියාගෙන භාවනාවක් චුට්ටක් පුරුදු කරන්නකෝ. පුදුමාකාර විදිහට හිත නිවෙනවා. ඒක කරගත්තොත් ඒ දරුවෝ පාන්දර කලින් නිදාගෙන
ඔය දුරකථන අයින් කරලා ටීවී බලන එක පොඩ්ඩක් අයින් කරලා දැන් ඉතින් ඉස්සර වගේ නෙවෙයි ඉස්සර නම් දෙමව්පිය හොයලා දෙනකන් හිටියා. දැන් දෙමව්පියනේ උම්ම හොයාගන්නවා ගිහිල්ලා. උම්ම හොයාගෙන වෙනසෙලා නැති වෙලා එන ගහිලා ඒගොල්ල මොකෙක් විහිරි කරේ එල්ලෙනවා ඔක්කොම. කොල්ලා කෙල්ලක කෙල්ල කොල්ලා දෙපැත්තටම මේ කියන්නේ. ඊට පස්සේ අඬාන්ටා ජීවත් වෙනවා. ලෝකෙට හිනහ වෙනවා ගේ ඇතුලේ අඬනවා. ලෝකෙට හොඳයි කියලා පෙන්වනවා ගේ ඇතුලේ මිනි මරා ගන්නවා. ඇයි අවබෝධයක් නැහැ. අවබෝධකින් නෙමෙයි රූපෙට රූප රැවටුණා. ආස්වාදයට ආස්වාද රැවටුණා. බලන්නකො දැන් අතීත මුතුන් මිත්තෝ ගත්තාම ඒ අම්මයි තාත්තයි මැරෙන්නේ දෙන්නම කසාද ජීවිතේ ඉන්නවා. උඹ නොදකින් කියා කරන්නේ ඇයි ඒ? ඉතින් ඒක ඒ විදිහට හැටි. ඉතින් අන්න ඒ හින්දා ඔබ තේරුම් අරගෙන ඒ ප්‍රේම සම්බන්ධ තියෙනවනම් ඒවලත් පයින් ගහලා දාලා තමන් ඉස්සල්ලාම මොනවා කරන්නත් හම්බ කරගන්න එපැයි. හම්බ කරගන්න නම් මොලේ එපැයි. මොලේ එන්න නම් ඉගෙන ගන්න එපැයි. ඉගෙන ගන්න නම් පාඩම් කරන්න එපැයි. පාඩම් කරන්න නම් ඒකට අවශ්‍ය වැඩ පිළිවෙලක් තියෙනවා. මම නිවන් දකින්න ඕන නම් රහත් වෙන්න ඕන නම් මම මහාන වෙන්න ඕනේ. මහාන වෙලා කරන්න වැඩ පිළිවෙලක් තියෙනවා. කසාද ජීවිතයක සැමියෙක් නම් බිරිඳක් නම් දරුවෙක් මල්ලෙක් හදාගෙන ලෝකෙට ආදර්ශයක් වෙන්න නම් වැඩ පිළිවෙලක් තියෙනවා. කාන්තාවක් නම් පතිවතාව රැකගෙන සැක සංකා නැතුව ස්වාමි පුරුෂයාට දෙවියෙකුට වගේ සලකගෙන දෙවෙනි තැන ඉඳගෙන පළවෙනි තැනට යන්න හදන්නේ නැතුව ඒ බිරිඳේ කටයුතු කරන්න ඕනේ. සැමියෙක් නම් තමන්ගේ බිරිඳ දෙමව්පියෝ සහෝදරයෝ ඥාතියෝ සියලු දෙනා අතහැරලා මට උඹ විශ්වාසයි කියලා ආවනම් කකුල් මුලට ඒ ගෑණිට දුකක් නොදී කඳුලක් නොදී කණ්ඩගොණ්ඩ දීලා ආරක්ෂා කරගෙන හැක බලා ගන්න ඕනේ. ඒ තමයි නියම මිනිහා. කොන්ද පන තියලා ශ්‍රේෂ්ඨ මිනිහ. ඒතර මේ හැම දෙයකම නැද්ද පිළිවෙල? හැම දෙයකම තියෙනවා පිළිවෙල. අන්න ඒ දේ තේරුම් අරගෙන ඔබ ඔබේ ජීවිතය යහපත් කරගන්න. මේ මම නෙවෙයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ධර්මයේ හරි මිහිරි. ඒ ධර්මයේ හරි නිවෙනවා. දැන් අපි අද කාලේ ධර්මයේ ඔය ඇත්තට තේරෙන්න මේ විදිහට විග්‍රහ කරාට මේ ධර්මයේ මම ගිනාපු දෙයක් නෙවෙයි. මම දන්න දෙයක් නෙවෙයි. මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය විදිහට කටයුතු කරගත්තොත් ඔබට හැබැයි අමාරු වෙයි ටිකක්. දැන් දරුවේ කුරණන් ඇත්තටම අමාරු වෙයි. සමහරට එයා හිතන් ඉන්නවා මම සෙනසුරාදාට හරි සිකුරාදාට හරි ඉරිදාට හරි ගිහිල්ලා බෝමලු අමදලා එනවා කියලා. එදාටම මරාලයක් පාත් වෙනවා. එහෙම නැත්නම් එදාටම පන්ති දාලා. දැන් බෞද්ධ දරුවෝ ටික බෞද්ධ දෙමව්පියන්ගේ දරුවෝ ටිකට හොඳ ගුණධම් ටිකක් දිනු කරගන්න ඔය 15ක පොයක් තියෙන. නමුත් ඒ බෞද්ධ බඩවල ඉපදෙච්චම කාලකන්ණි මිනිස්සු ටික පන්ති දාලානේ. මොඩියෝ ටික ඔක්කොම ගාල් කරනවා හරක් මඩුවට. ඊට පස්සේ අනේ මෙච්චර බණ ඇහෙන රටේ බලන්නකො වෙන දේවල් අර බලන්නකො කැම්පස් එකේ වෙල්ල කපලා මරලා අරෙහි මෙහෙම කරලා මරලා අන්න මෙහෙමයි මෙහෙමයි කියේ අර බුද්ධ ශාසනයට ගරහලා තවත් අපාගත වෙනවා. බණ කියන රට නෙවෙයි මේ ලෝකේම යන්න ඕන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒතකොට මාසෙකට එක දවසක් හරි දරුවෝ ටික කැඳගෙන ඇවිල්ලා පුණ්‍ය භූමියකට ඇවිල්ලා මෙන්න පුතේ නුඹලගේ ශාස්ත්‍රොන් වහන්සේ මේ තමයි සුගන්ධ කුටිය කියන්නේ මේ තමයි පුතේ නුඹලගේ ශාස්ත්‍රොන් වහන්සේ ඉඳගෙන වැඩ ඉඳගෙන වජිරාසනේ කියන්නේ මේ බෝමුල තිබ්බේ මෙතන ඉඳගෙන තමයි සම්මා සම්බුද්ධත්වයටපත් උනේ මේ බුදුරජාණන් වහන්සේ තමයි පුතේ අහසෙන් වඩින්නේ අන්න එහෙම කියලා දෙන්න ඕනේ. එතකොට අර ඔළු හේදෙනවා. එතකොට යාළුවන්ට වොමනා වෙනවා මේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා ඉගෙන ගන්න. දැන් ඉස්කෝලේ බලන්නකෝ මේ සමාජයේ බුද්ධ ධර්මය ගැන කියවනවද කියලා. නෑනේ. පළදේශක්කාර භාෂාවයි අර ඉතින් අර ගණන් ওই දෙක තුන තමයි ඉගෙන ගන්න. හැබැයි ඒ ඔක්කොම ටික ගිහිල්ලා අන්න දැන් ඔය පේන්නේ නැද? දැන් රට පාලනය කරන මිනිස්සු හිම පේනෝනේ ධර්මයක් නැහැ. සංගයට ගරු කරන්නේ කිසි දෙයක් නැහැ. කොයි වෙලාවෙ සම්ඩු වෙනවා. හොවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා. කිසි දෙයක් නැහැ. මුළු රටේම ප්‍රධාන අයගෙන් අනාගත පරපුරට දායාද වෙන්නේ මොනවද? කිසිම හරයක් නැති දෙයක්. කෝලහලයක් විතරයි. ඉතින් අන්න ඒක තේරුම් ගන්න. මේ දේවල් තේරුම් අරගෙන කටයුතු කරනකොට දුප්පත් උනත් සමහරට දවසටම එක වේලයි උයන්නේ. කන්න මුදල් නැහැ. හැබැයි හරි සතුටින් ඉන්නවා. හරිම සතුටින් ඉන්නවා. එක වේලයි තියෙන්නේ. ඒක හරිම සතුටින් කරගෙන යනවා. ඉතින් අන්න ඒ වගේ තේරුම් අරගෙන දෙමව්පියෝනම් දරුවන්ට යහපත පෙන්වනවා කියන්නේ සමාජ රැල්ලට දුවන එක නෙවෙයි. අද දරුවෝ ගොඩාක් තෙම්බත් වෙලා තියෙන මේ අධ්‍යාපනය නිසා. උදේ පාන්දර 4 ඉඳලා රෑ 7-8 වෙනකම් මේ ළමයි මහපාරේ. ඉතින් ඒක ඊට පස්සේ මෙහෙම එකකුත් තියෙනවා. උන් මහපාරේ වුණාට උන් වෙන වෙන දේවල් කරන්නේ. දැන් බලන්නකෝ දැන් හැම නගරෙකම මේ මත්පැන් මත්ද්‍රව්‍ය දේවල් විකුණනවා ළමයින්ට.
සමහර දරුව උපාතකයෝ වගේ ගෙදර එනවා. කරන්න තියෙන කෙලිය ඔක්කොම කරලා එන්නේ. කසාද ජීවිතේ රහස්සම් කරලා විතරයි නැත්ද දෙන්නේ සාක්කියට. ඔන්න බලන්න මේ අද සමාජේ. හැබැයි තව ඔయిత වැඩිය පිරිහෙනවා ඔබ ඔබේ දරුව හදාගත්තේ නැත්තම්. අවශ්‍ය තැනදී තරවටු කරලා, අවශ්‍ය තැනදී හොයලා බලලා, පන්ති යනවා කියලා ඇඳුම් දුන්නා, හැල්ල දුන්නා, යව්වා. එක කොහේ යනවද කියලාවත් හොයන්නේ. හොයලා බලන්න ඕන දරුව කොහෙද යන්නේ. තම සැමියෙක් නම් බලන්න තමන්ගේ බිරිඳ මොනවද කරන්නේ ගෙදර. එයා කොහෙද මේ යන්නේ? ඒ මෙයා මේ තල්ලි වලට මොකද කරන්නේ? මෙයා ගෙදර ඉඳගෙන මේ ගෙදර වැඩපිළිවෙල කොහොමද කරන්නේ? එහෙම බලන්න ඕනේ. බිරිඳක් නම් බලන්න ඕන සැමියා මේ හැමදාම වැඩට යනවා කියලා කොහෙද යන්නේ. එතකොට එතන බලන්නේ මේ සැක සංකායත කරගෙන මිනි මරා ගන්න නෙවෙයි. තව කෙනෙක් අනතුරට වැටෙනවා නම් ඒ අනතුර දකින්නේ අම්මයි තාත්තයි දරුවන්ගේ අනතුර දකින්නවා වගේ. සැමියාගේ අනතුර බිරිඳ දකින්නවා, බිරිඳගේ අනතුර සැමියා දකින්නවා, දරුවන්ගේ අනතුර දෙමව්පියෝ දකින්නවා. මේ මේක හරි ලස්සනයි. මේ ඔක්කොගේ අනතුර දකින්නවා බුද්ධ ශාසනේ මහා සංඝරත්නේ. ඒ නිසා මෙන්න මේ වගේ මේ කාලීන බණ ටිකක් කිව්වේ ඇත්තටම අද සමාජයේ තියෙන මේ ගොරහැඩි බව නැති කරගන්න නම් අපි මෙන්න මේ අලු ගසා දාලා ওই විදිහට හැදෙන්න ඕනේ. ඉතින් ඒක කරගත්තොත් හරි. දැන් අපි යන්කෝ දානේ ගැන කියන්න ටිකක්. දැන් දානේ කියලා කියන්නේ පින්වතුනි, දැන් ඔබ මේ ජීවිතේ බලන්නකෝ තියෙන දුප්පත්කම. ඔබ රටේ රජුරු වුණේ නැහනේ නේ. ඔබට කෝටි එකමාරක දෙක වාහනයක් නැහනේ. හැබැයි හිතේ තියෙනවා, ලැබෙන්නේ අඩු අවසාන ලැබෙනවා. ලුණු බින්ද හරි කොට්ට හරි වලින් ලෑලි වලින් ගහපු එළිය විතරක් පොලිස් කරලා ඇතුළ පිදුරු පුරවල බොරුවක් කරපු පෙට්ටියකොයි පිටිපස්සට ඇඳුම් නැහැ, ඉස්සරහට විතරයි ඇඳුම් තියෙන. ඕක නම් හම්බෙනවා අනිවාර්යෙන්. බලාපොරොත්තු නැහැනේ ඕක ඔයාලා. කිසි කෙනෙක් බලාපොරොත්තු නම් අරලා දරුවෝ අපි කවුරුත් බලාපොරොත්තු නැහැ. හැබැයි බලාපොරොත්තු නැතිදී බලාපොරොත්තු නැති වෙලාවක ලැබෙනවා. හැබැයි බලාපොරොත්තු වෙන ඔයත් බලව යාන වාහනයක් තියාගෙන වතු කුඹුරු ටිකක් කරගෙන යහමින් ජීවිතයක් ගත කරන්න, දරුවෝ ඕනම් ඔය පරදේශක් කර රටකට හරියවලා අධ්‍යාපනයක් අරගෙන, ඉතින් ඔය දේවල් ලැබෙන්නේ නැහැ. හේතුව මොකද්ද? සංසාරේ දන් දීලා නැහැ. ඕන්න වැඩි. දැන් එතකොට සංසාරේ දන් දීපු නැති නිසා තමයි ඔබ දුප්පත්. එතකොට එහෙම නැත්තම් මේ පංගුව කෝටිපතිය වෙන්නත් පංගුවක් දුප්පත් වෙන්නත් හේතුවක් නැහැ. ඔබ සංසාරේ කකුල් දෙකම චූට හරවගෙන මේ තන්නි කෙලින් ධර්මාසනෙ ඉතිේ. එතකොට මේ අපි සසරේ දන් දුන්නා නම් මේ ජීවිතේ එළියට යනකොට අහසනුත් කඩාන වැටෙනවා. අන්න මහ පොළොව පොඩ්ඩක් මල් පැලයක් හිටවන්න හාරනකොට මැණික් ගලා. ඒක විකුණනකොට මුළු ලංකාවටම අවුරුදු පහක් කන්න දෙන්න පුළුවන් මුදල්. ඒ මොකද සංසාරේ අපි පුරාවට දන් දීලා. එතකොට දානේ දෙනකොට ඊළඟට තමයි දැන් ඔය ඇත්තොන්ට ඒ විදිහට බුදුරජාස දේශනා කරනවා දානේ දීමේ අනුසස්. දානේ දෙනකොට සක්කච්ඡන් දානන්දති, සකස් කොට දන් දෙනවා. කාලේන දානන්දති, කාලයට දන් දෙනවා. අනේ දේවල් කරගන්නකොට තමන් ඊළඟ ජීවිතේ සමට මේ ජීවිතේ සසර කරගත්ත පෞටිකනේ මේ ගෙවෙන්නේ. ඊළඟ ජීවිතේ ඔබ යහපත් වේ, යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් වේ. ඊළඟට තමයි දැන් මේ දානේ පූජා කරගෙන ඊළඟට තමන්ට නිරෝගිකම නැත්තම් සංසාරේ ඔබ සිල් රැකලා නැහැ. ඒකයි නිරෝගිකම නැත්තේ. සංසාරේ සිල් රැකගත්තා නම් තමන් මේ ජීවිතේ නිරෝගිමත්. ඉතින් මෙන්න මේ වගේ මේ දේවල් තේරුම් අරගෙන තමන්ගේ ජීවිත යහපත් කරගන්න පුළුවන් තරම් දඟලන්න ඕනේ. දැන් අපිටත් පුළුවන් ඇත්තටම දැන් ඔය දවයත්තුන්ගේ වර්ණා කරනවා කියන්නේ දවයත්තු කැමතිනේ හොඳ කියනවට. අපි ගොඩාක් කැමතිනේ හොඳ කියනවට. හොඳ කියනවට, ලෙන්ගතු වෙනවට හරියි කැමති. අපි ගැන විමසිලිමත් වෙනවට හරියි කැමති. ඉතින් ඒක තමයි ඉල්ලුම. දැන් අපිට දෙන්න පුළුවන් සැපයුම. මේ ලෝකයේ ඉල්ලුමට සැපයුමනේ දෙන්නේ. ආ, එතකොට අපිටත් පුළුවන් ඔබේ ඉල්ලුමට සැපයුම දෙන්න. එතකොට අපි දෙගොල්ලම අපායි. ඒ නිසා ඔබ ඉල්ලුවට මම සපයන්නේ. ඔබට මම කියලා දෙන්නේ මේක සසර දුකක්, මේකෙන් එතර වෙයලා මෙන්න එතර වෙන මාර්ගය. සමහර අය ටික ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. උඩ මට ගැළපෙනවනේ. අන්න එතකොට දැන් ඔයාලගේ ඔයාලා දැන් මේ මහත්ය ජීවත් වෙන විදිහ අල්ලපු දෙන්න ගැලපෙන්නේ නැතුව ඇති. නමුත් ඔබතුමාට ගැලපෙනවානේ. ඔබතුමා ට්‍රීවිල් එකක් හයර් කරන එක මෙයාට ගැලපෙන්නේ නැතුව ඇති. ඌට ගැලපෙන්නේ නැතුව ඇති. ඔයාට ගැලපෙනවානේ. ඌ අද ඇඳලා කරලා ඉන්නේ. ඒක නිසානේ කියලා අන්න තමන්ට ගැලපෙන රටාවක් හදාගන්න. ඒක තමයි යථාර්ථය. එහෙම රටාවක් හදාගත්තාම අපේ ජීවිත යම් මට්ටමකට සැනසීමක් තියෙයි. දැන් මම කියපු දේවල් තේරුණා නේද? ඒ නිසා ඒක තේරුම් අරගෙන කටයුතු කරගන්න ඕනේ. නැත්තම් වෙන්නේ අපි මහා ලොකුවට ඇති දෙයක්වත් නැහැ, ලොකුකමින් ජීවත් වෙලා අවසානේ බල්ලෙක් වගේ මැරිලා යනවා.
ඕකනෙ වෙන්නේ. දැන් බලන්නකො සමාජයේ මිනිස්සු මැරෙන හැටි, හිතාගෙන ඉන්නේ මම තමයි රජා කියලා, මම තමයි රජුරෝ, මම තමයි මේ ලෝකේ ඉන්න හොඳම කෙනා කියලා. නමුත් බල්ලෝ බලල්ලු ගන්න මැරිලා යනවා. ඇයි ඒ පාපේ ඉස්මතු වෙනකොට එයාගේ මොළේ මේ මෝදු වෙන්නේ, ප්‍රඥාව මෝදු වෙන්නේ. එයා හිතාගෙන ඉන්නේ එයා තමයි හරි කෙනා කියලා. ඒතොර ඒ වගේ මේ ලෝකේ හැමෝම ඒ වගේ. දැන් සමහර සත්තුත් ඒ වගේ. සමහර බල්ලෝ ඉන්න දැන් මෙහෙ අර කොහෙද යන ගෙදරක බල්ලෙක් ඉන්නවා, වෙන බල්ලොන්ට එන්න දෙන්නේ. එයා හිතන් ඉන්නේ මුළු ආරණ්‍යමයි තියාට, හාමුදුරු වයිතිත් එයාට, ධාරණ්‍ය තියෙන තනකොළ ගහත් අයිති එයාට කියලා. නමුත් එයා දන්නේ එයා අපි ප්‍රතික්ෂේප කරපු කෙනෙක්, ඒකයි පේමෙන්ට් එක ඉන්නේ. නමුත් එයා ඒක දන්නේ. අන්න ඒ වගේ අපි ඔක්කොම හිතාගෙන ඉන්නේ අපි ඉතින් මේ යන විදිය හරි, අපි ඉන්න විදිය හරි කියලා. නමුත් බුද්ධ ධර්මයත් එක බලනකොට මම වුණත් අපි සමහරට යන විදිය වැරදි වෙන්න පුළුවන්. ඒ හින්දා ඒක තේරුම් අරගෙන මෙලෝ පරලෝ ජීවිත යහපත් කරගෙන සංසාර දුකෙන් එතර වෙන්න සම්බුද්ධ ශාසනයක් තියෙන්නේ. ඒ සම්බුද්ධ ශාසනයෙන් දැන් මේ සසර දුකෙන් එතර වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ සංසාරේ ඇස් ගලවලා දන් දුන්නේ. මේ හිස කපලා දන් දුන්නානේ. ඔයත් අන්න පුළුවන් දැඟිල්ල කපලා දන් දෙන්න. මහලොකුට මගේ දරුවෝ කියලා ඇහි මුණි හදාගත්තට දරුවෙක් වෙනුවෙන් බුරන්න ඔය අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ඇඟිල්ල කපලා මට අතර දෙන්නකෝ. බෑ. හැබැයි මගේ බුදුරජාණන් වහන්සේ මේ ඇඟිල්ල තුන ඇහැට දාලා ඇස් දෙක ගලවලා ඇස් පේන්න තිය මිනිස්සුන්ට දන් දුන්නා. තමන්ගේ දරුවෝ දෙන්න අතින් අල්ලලා දන් දුන්නා. ඒ දරුවන්ට ගගහ අරන් යද්දි බලාගෙන හිටියා. කොහොම පපුවක්ද? එතකොට එච්චර වීරිය කළා මේ මුළු සම්බුද්ධ ශාසනයම බිහි කරේ මේ ඉපදෙන මැරෙන සංසාර දුකෙන් එතර වෙන්න මිසක් වෙන දෙයකට නෙවෙයි. හැබැයි ඒක දැන් ලාභ ලෝභ අපේක්ෂාගත මිනිසුන් හරවගෙන තියෙනවා. ලාභ ලෝභ අපේක්ෂාව. දැන් නිවන කෙසේ වෙතත් මිනිස්සුන්ගේ නාන ප්‍රකාර දේවල් ඉෂ්ට කර කර ඉන්න වෙලා පාංශ කූලයට ආවේ නැත්තම් දාන්නේ නැහැ. එතකොට මේ වගේ ගොඩාක් දේවල් නේ දැන් සාසනේ තියෙන්නේ. ඕක තියෙන්නේ. නිවන් දැකීමක් නැහැ. හාමුදුරුවෝ නිවන් දකින්නෙත් නැහැ. ගිහියෝ නිවන් දකින්නෙත් නැහැ. ගොඩනැගිලි නිවන් දකින්නවා. ඕ නෝයා. අවසානේ ගොඩනැගිලි ගොඩාක් හද හද ඉන්නවා. ගොඩනැගිලි මහ පොළොවට පතිත වෙනවා. ඒ අස්සෙන් අපිත් මහ පොළොවට පස් වෙලා ඒ වටම යට වෙනවා. මම මේ කාලීනව ටිකක් කිව්වේ ඉතින් අපි දකින දේවල්. ඉතින් ඒ නිසා අපි මෙන්න මේ වගේ ටිකක් ඈත් වෙලා බුද්ධ ශාසනය කියන්නේ දැන් ඇත්තටම කෙනෙක් ආරණ්‍යයකට ආපුවාම ඒ අය තැම්පත් වෙන්න ඕනේ. ඒ අය තැම්පත්. එයාලා ඕනෑවට වැඩිය අර ගිහි ජීවිතවල ඒව නැහැ. සේනාසනේ ඇතුළට මෙනකොට හික්මෙනවා. එයාලා දුරකතන ඕෆ් කරගන්නවා. සෙලෙප්පු ටික ගලවන්නේ ආරණ්‍ය භූමියට ඇතුල් වෙන තැනි. දැන් අපේ මිනිස්සු ගලවන්නේ දානශාලාවේ දොරගාවේ. ඊට පස්සේ බිම්බිසාර මහරජතුමාගේ කකුල් පල්ලා ලුණු දෙහි දාලා ගිනිඅඟුරු ගොඩේ ඇවිත් දුවනකොට අපේ අය කියනවා ඇයි ඉතින් බුදු ආඳුරු දැක්ක නැතේ යෝක වාග්ගතුන් අත දැක්කා. හැබැයි ඉතින් සංසාර සෙරෙප්පු දාගෙන ධර්මාතන පාග පාග දඟලපු බෝධිය පාග පාග දඟලපු පාපේ බුදුන්න පුළුවන් ද අයින් කරන්න? බෑ. ඔන්න යථාර්ථය. එතකොට අපි ඒක තේරුම් අරගෙන කටයුතු කළොත් අන්න ඒක තමයි වටින්නේ ජීවිතවලට. ඒ හින්දා ඔබ හැදෙන්න මේ බලන්ට මං හිතන්නේ ඔබට ඇත්තටම ජීවිතයේ යථාර්ථය දැන් හදාගන්න ඕන හරි වටිනවා. එතකොට ඒක අවබෝධ කරගන්න, ඒක සැනසීම ලබන්න බුද්ධ ශාසනයේ විතරමයි පිහිට පිළිසරණ තියෙන්නේ කියලා දැනගත්තාම ඔබ ගොඩාක් ලෙන්ගතු වෙනවා ශාසනයට. ශාසනයට ලෙන්ගතු වෙනකොට දෙමෝපිය ඒ පස්සෙන් දරුවෝ වෙනවා. දරුවෝ ලෙන්ගතු වෙනවා. එතකොට ඒ දෙමෝපියෝයි දරුවෝයි දෙගොල්ලම ලෙන්ගතු වෙනකොට ඒ බලාගෙන ඉන්න අවට මිනිස්සු ලෙන්ගතු වෙනවා. ඔහොමම තමයි. තමන් හැදෙන්න ඕනේ. අපිට වෙන දෙයක් කරන්න විදිහක් නැහැ. පුද්ගලිකව තමන් හැදෙනකොට දැන් මේ දරුවගේ අම්මා පුද්ගලිකව ඒ දරුව හික්මව ගන්නකොට තව දරුවෝ හිටියොත් එයාලත් ඒ විදිහට. අන්න ඒ වගේ අපි මේ එක්කෙනෙක් හික්මෙනකොට ලෝකයක් හික්මෙනවා. එතකොට බුදුරජාණන් දේශනා කරා ලෝකෙම හැදෙනවා. ඒ නිසා මේ අවවාද අනුශාසනාවත් අපි හැමදෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනය යහපත් විදිහට මහරහත් ඵලෙන් නිවී සැනසෙන්න මාර්ගඵලයක් ලබා ගන්න සසර දුකින් එතර වෙන්නම මහෝපකාර වේවා. ඇතිවැරදි හදාගෙන ඒ වගේම තමයි නැති කුසල ධර්ම වඩා වර්ධනය කරගෙන අපිට සැබෑ ශ්‍රාවකය වෙන්න මේ උතුම් කාලීන බණ ටිකත් මහෝපකාරයක් වේවා කියලා සාදු.